බෝ? පසුගිය විභාග ්‍රශපත්‍ර සාකච්චා කර වැ ෆිල් වෙල දස්? විසි දෙක ප්‍රශ්නපත්්‍රයේ දෙවන කොටසේ බී කොටස තමයි මම අද ඔල්ගොල්ලොත් එක්ක සාකච්චා කරන්නේ පසුගේ සතිවල ඔය තිරයේ දිස්වන ආකාරයට ඔයගොල්ලොන්ට දෙදස් විසි දෙක ප්‍රශ්පත්‍රයේ පළවිනි ප්‍රශපත්‍රයේ කොටස බී කොටස වගේම දෙවන පශපත්‍රයයේ ඒ කොටසත් නැරපී මේ හැකියාව තියෙනවා ඉතින් ලැබඩ සතිය ම ඔයගොල්ලොන්ට දෙදහස් විසි එක ප්‍රශ්පත්‍රය අරගෙනෙනවා එනම් අද අපි යමු දෙදස් විසි දෙක ප්‍රශ්පත්‍රයේ දෙවන කොටසේ බී කොටස සා්ාර එතකොට අද දවසිෙද්දිිමම්ම දෙදස් විසික් දෙක පශ්්‍රපත්‍රය සම්පූර් මෙම ගොලොත් එක සාකච්ඡා කරලා අවසා වෙන. හරි ඉතින් දෙවන ප්‍රශ්පත්‍රය ම ගොලන්ට කලින් කිවලමයි ඔය ගොලුන්ට දෙවන ප්‍රශ්පත්්‍රය කොටස් දෙහකර දෙනවා ඒ කොටස බ කොටස ඒ කොටස ප්‍රශ්න හයයක්තියවාහයෙන් පහක් තෝරගෙන ලියන්ඩෝන Bී කොට සිද්දී ඒකෙත් ප්‍රශ්න හයක් තියෙනවා ඒ හයින් පහක් තෝරගෙන ලියන්ඩෝන. ර ල්ල යනවාන්ක හතෙෙන් මයි ටන්ගන්නේ දෙවන කොටසේ දෙවන ප්‍රශ්ශපාත්‍රයේ වී කොටස හරි අපි වු ප්‍රශ්ාංක හත දෙදස් විසි දෙක ප්‍රශ්නපාත්‍රයේ කියැන්න දෙදස් විසි තුුණ වර්ශයදී ලිව්ව දෙදස් විසි දෙක ප්‍රශ්නපාත්‍රයේ හටවනි ප්‍රශ්නඇත්තික තමගගොල්ලු සම්බන්ධලා ඉන්න ළමයි මෙ බලන්න පාසලක ක්‍රීඩාවක් සඳහා සෙසුන් පෙළගස්වල තියෙන්නේ පළවෙනි පේලියෙන් සිසුන් හදෙනයි. ඉන් සෑමපේලියකම එම පේලියට පෙරපේලියයේ සිටි සිුන් සංඛ්‍යාවට වඩා තුන් දෙනෙක් වැඩිවන පරිදිය. එවිට එක පේලියක සිටින සිසුන් සංඛ්‍යාව අනුපිළිවලින් ගත්තා හම ඔට තේරනවා එක සමාන්තර ශ්‍රේටියයක තමයි පිහිතන්නේ. හරි එතකොට ශ්‍රේටියයේ පලවෙනි පදයමොක් ද ළමයි දැ පලවෙනි පේලිය කියක්කිඉන්නවද හද දෙනෙක් ඉන්නවා. හරි දෙවැනි පේල. ඉට කිය කියකි නොද. ඉටවට තුනක් ඉන්නවය කියන්නේ දෙවැනි පේලියේ දහයක් ඉන්නවා තුන්වෙනි පේලයේ දහතුනක් ඉන්නවා ම මෙයාකාරය සමාන්තර ශ්‍රේටිය හරි දුොරදැන් අප අහන්නේ ද මෙයාකාරේ සමන්තර ශ්‍රේටිියක් එනම් මේ ස්්‍රේටියයේ පලවෙනි පදය මොකක් ද ටර්ම්1න්ටවන් කියන්න හතායි දෙවැනි පදය දෙවැනි පදයමකක්ද ටර්ම්ට දහයායි ද ම් දහතුනයි මෙ මේේ දිහිටවගොලන්ට මේ එකකද පිදුරු සපේ හැකියාව තියනවා. හරි පලවෙනි කොටස. අපි යමු හත්වෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටසට දැංබලන්න දෙවැනි කොටස මෙම ස්්‍රේටයේ එන්වන පදය TN මෙන්න මේක මගින් දෙනු ලබන බව පෙන්න්නන්න කියලා කියනවා. හ ලමයි මට කියන්න සමාන්තර ශ්‍රේටියක එන්වන පදේ සඳහා සූත්‍රය මොකක්ද TN එන්වන පදේ සඳහා සූත්‍රය තමයි ඒ දනඇන්රින එක වරක් D හරි මඩ කියන මේ ඒ කියන්නේ මොක්ද ඒ තමයි මුල් පදය. ඩ කියන්නේ ොක්ද පොදු අන්තරය හරි එතකොට ළමයි දැන් මොකක්ද අපේ සමාන්තර ශ්‍රීටිය හත දහය දහතුන මෙ මේකන අපේ සමාන්තර ශේටය හරි එතකොට මේ සමාන්තර ශ්‍රීටියයේ මුල් පදය හතයි ට කියන ද න්තරය හොමදහයන්න සමාන්තර ්‍රටියක සමාන්තර ශ්‍රීියක පොදුවන්තරය හොන්න ලමයි හැමලේව පස්සු පදයකින් පෙරපද අඩු කරලා. හරි පට පුළුවන් න දහතුනෙන් දහයයක් අඩු කරන්න හෙමනැත්තන් වාටපුුවන් දහයෙන් තක් අඩුරන්න. පස්සපදයකින් පෙරපදය අඩු කරලා හරි එතකොට ඔයාට එනව පොද අන්තරය තුනයි කියලා. අපිදැන් මේ අගේ නාදේශ කරනවා හන TN සමානයි පලවෙනි පදය. ඒ සමානයි හතයිනේ එනම් මෙතන එන්රින එක වරක් තුන දැන් වරහනි වත් කරලා සුළ කරන්න පැටවුනේ. මෙතන තුනයි Nන් රින තුන හරි හතෙන් තුනක් අඩුවුණ හම හතරයි එහෙනක් මටයිනවට TN සඳ හා ප්‍රකාශණය මොකක්ද. TN සමානයි හතර දන තුනයි එ කියලා හරි තැම් මෙතන පෙන්නන්න දීල තියන පදදික මාරු කරලනි ඒ විදිර දාලදා. එන්දන හර මේ දෙට ගොල්ොන්ට හත්වනි ප්‍රශ්නය දෙවැනි කොට සඳහා පිළිතුරු ලබා ගැනීම හැකියාව පවතයකෝහ අපි යමු ඊලගේකට සිසුන් හතලිහක් ඉන්න කීවෙනි පේලියද කියහන්. ඒකයන ළමයි ඒ පේලිය එං එ ට එන්තමයි අපිට දීලතියන්නට එන් සමානයි හතලිහයි අප අහන්ම එ කීවෙනි පේලියද හතරිහක් ඉන්න කියලා. හ දෙවනද ඒයන්න මේ සමාන්තර ශ්‍රේටියයේ යම් කිසි අවස්ථාවක පදය හතලිහ වෙන්නේ. කීවෙනි පේලියද කියලා හන්නේ ක කීවැනි පදේද කියලයි හන්නේරි එතකොට අපි දන්නවා මේ සමාන්තර ශ්‍රේටිියයේ මුල්පදය හතයි පොදුවන්තරය තුනයි කියලා. හරි ඔයගොල දන්නව සූත්‍රයටයන් සමානයි ඒ දන එන්රින එකවරක් ඩී කියලා ළමයි හරි. තම ටන් වලට ආදේශකරනවා හතලිහ මුල් පදේට ආදේශ කරනවා හත දන්නඇන්රින එකවරක් ඩී තුනයි හරි. ඉට පස්සේ ළමයි දැ ලබයි දැන් මෙහෙම ආදේශකරගෙන අන්නත් පුළුවන්. හැබැයි ළමයි ඔයගොල්ලො කලින් TN සඳහා සූත්‍රයක් සුළු කරලා ලබාගත්තන Tය කියන්න තුනයියෙන් දැන හත රයි කියලාරි. තක හෙම ල රගෙන යනවට වැඩිය ට ලේසිී ළමයි දෙන. නැවග කලින් TN සඳහා සූත්‍රයක් අපහනේ කරන ළයි හරි නොකද T සඳ ආ සනයි තුනයින හතර තුනයි න හතර එ TN කියන හතලි හයි තුනයිಎන হাතර. ොට මේ දශකරන්න ශ වෙන්නෙත් නෑලම ලින් ආදශක කරලට ඒේ ඳහ සූත්‍රයක්ක් අපි අප ෝඕනය කරගෙනයි තියෙන්නේ. හරි දැ හ ඕන්න මම් මේ පැත්ත මාරු කරලි ඕොත් එකැන තුනයිෙන් දැන හතර සමානයි හතලිහයි කියලන තියෙන් මේ හතර මම සමීකරනය එහ පැත්තර ගන්නවා. ඇදර හතලිහරින හතර හරි. එදර තුනයිෙන් සමානයි හතලිහෙ හතරක් අඩු කර පු හාම කියදලමයි. තිස් හයයි. එන එන් කියන්නේ කියද දරු. තුනයියෙන් කියන්නේෙ තිස් හයයි නං එන් කියන්නේ කියද සමීකරණය දෙැත්තම තුනෙෙන් බදුවනන් අපිට එන් හොයාගන්න පුළුවන්. අපට එනවා එන් සමානයි දොළහයිය. එහෙනම් අපිට පුළුවන් කියන්න සිසුන් හතලිහක් ඉන්නේ දොළොස් වෙනි පේලියයේ කියලා එහෙනං උත්තරේ ලස්සටලියන්න දොලොස් වෙනි පේලිය කියල්. හැදිලිදළම දැන් සිසුන් හතලිහක් ඉන්න දොලොස්වෙනි පේලියේ. ශ්න මෙවර සාමන පිළ විභාගේට මුණ දින සසිසුම් සඳාාව වූ онлайн ප්‍රශ්නප්‍රපන්තියක්සාහ පේපෙ එක හරියටම වෙලාවට ලේවන онлайн டைाइම Classලාසි එකක් සෑම සනුසුරදා දිනකම රට්‍රී අටයිතිහි සිට दොලායිතිය දක්වා සෑම දිනකදීමම අලුත් ප්‍රශ්නපත්‍රයක් සාකච්චकरමු ලැබේ ගොඩයන්න ගොඩවෙන්න ඒ මවන ලංකාවිී වැඩිම සිසුන් පිරිසත්සා ාගේ වන онлайн ප්‍රශ්න පත්‍රපන්තියට මෙහයවීම ඉජිනේ වූ ඉශාරමද ා මෙම ක්‍රීඩාව සඳහා තෝරාගෙන ඇත්තේ සිසුන් හත්සීයක් නම් ඉහත ආකාරයට සිසුන් පෙළගස්වා ඇති මුල් විස්ස සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියහ. ඒ කියන්නේ දරුවෝ මේ සිසුන් හත්සීය මුල්පේලි විස්ස ඇතුළට දාන්න පුළුවන්ද කිහර. එහෙනම් මට පුළුවන් මොන්ද කරන්න. එහෙනම් මම මුල් විස්ස අයික්‍යය හොයින ලමයි මට කියන්නක සමාන්තර ශ්‍රේටියක අයිකය සඳහා සූත්‍ර දෙකක් තියෙනවා හ ැ උගොල්ල දන්නව සූත්‍ර දෙක් තින මං ඒවත් ඕන තක් කරන්නම් සූත්‍ර දෙකම මතක් කරන්න ලමයි එක සත්‍රයක් තියෙනවා එන් බෙදීම දෙකයි ඒ දැන එල් කියලා මේ එල් කියන්න පුතේ අවසාන් පදයග එන්වැනි පදේ තමයි එල් කියන්නේ තව සූත්‍රයක් තියෙනවා අවසාන පදය දන්නේ නෑදේිදන්න නැහැන විස්වෙනි පෙළි කීදනෙින් නෝොද කියිය තවසූත්‍රයක්ති නෝ ඔයගුල දන්නම මේකෙමතම එකත් අපෝහොණය කරන්නේ දෙකයි ඒ දන එන්රින එකවරක් ඩී කියලා හරි අග අග දැන් මට පුළුවන් හෙනං මුල් පද විස්සේ මේ සමාන්තර ශේටයේ මුල් පද විස්සය අයි්‍ය ඒකයන්නේ මුල් පේලි විස්සේ ළමයිගේ එකතුව හො බිතන විස්්ස බෙදීම දෙකයි දෙකයි ඒ මුල් පදය කියදලමයි හතයි විස්සරින එක වාරයක් ී සුළු කරන්න බලන්න පැටවුනේ විස්ස දෙකෙන් බැදුන හම දහයයි මෙතන එනවා දා හතරයි දහ නමය වැඩිකිරීම තුන ලබයි දහ නමය තුනෙ ඩිර හම උත්තරේ කියද නමවරක්තුවන විසි හතයි දෙක් කිතුරුයි තුමරක් එක තුනයි දෙකයි පහයි පනස් සතයිහ පනස් හතයි. දෙැපිට එනවා දහය වැඩිකිරීම දා හතරට පනසතක් එකතු කරන්න. හතයි හතරයි එකළහා එකක් කිතුරුයි හයයි හතයි. එතකොට මට එනවා හත්සය දහයයි කියලා උත්තරේ. ඒක අන ළමයි මේකේ මුල් පද විස්සේ අයික්‍ය හත්සය දහයයි ඒ මුල් පේලි විස්සේ ඉන්න ළමයින්ගේ එකදෝ තමයි හත්සිය දහය කියන්නේ හරි එහෙනම් එහෙනම් ඔගොලට තේරෙනවා ක්‍රීඩාව සඳහා තෝරගෙන තියෙන්නේ සිසුන් හත්්සියයක් පමණක් නිසා නැද හත්්සීයක් පමණයි එහම් මුල් පේලි විස්සට හච්චිය දහයක් දාන්න පුළුවන් එනම් මට කියන මුල් පේලි විස්ස සම්පූර්ණ කරගන්න පුළුවන්ද බැරිදි කියල් දෑන යි හත්්සියයයිඉන්නේ එහෙනම් මට කියන්න පුන් මෙහෙම හත්සේ දහය කියන්නේ හත්සියයට වඩා වැඩීනි එහෙනම් මට කියන්න පුළුවන් මුල් පේලි විස්සේ එකතුව හත්සීයට වඩා වැඩී ද එහම් මට පුළුවන් කියන්න මුල් පේලි විස්සව සම්පූර්ණ කළ නොහැක මුල් පේලි විස්ස සම්පූර්ණ කළ නොහැක ඔන්න ඔය විදිහිරළමයි හත්වෙනි ප්‍රශ්ණයට හදලඉර කරන්න පුළුව. එන යමු ඊළග ප්‍රශ්යට හ ළ ප්‍රශ්ය දීලතියෙන ළමයි නිර්மான ගානක් නිර්மானගනක් බ அற පටමීට වන ர்த்தයක් නිර්මාණය කරන්න කියලා කියන කොමද කරන්නේ ගන්න අடிරූ. එලබස්ස ගන්න කවකටුව කවකට්ටට දාගන්න පහයිසෙන්න්ටමීට කවකට්ට දාගන්න පහයිසන්ටමීට මටපුළුවන් කවකට්ටට දාගන්න පහයිසෙන්ටමීට එබස්සේ මටපුළුවන් මේ විදිහට අරය පහයිසැිමීට වන ෘර්තේ නිර්මාණය කරගන්න. ඉට පස්ස කියවා දිග හතයි දශම පහයි සැන්ටිමීට වන ABC ජාය නිර්මාණය කරන්න කියලා. ඉට කලින් කෙනනොමේ කේද්‍රය නම් කරගන්න කියලා. ළමයි එොට මෙයාතමයි C හරි ඉට පස්ස කියනවා හතයි දශම පහයි සැටිමීටර් වන්න AB ජායක් නිර්මාණය කරගන්න කියලා. කෝමද කරන්න. හරි කෝමද කරන්නේ. කවකට දාගන්න ළමයි හයි දශම පහයි සටිමීට දාගන්නට්ට කවකට්ට හතයි දශම පහයි සටිමීට දාගන්න මටපුළුවන් කවකට්ට හතයි දශම පහයි සටමීට දාගත්. ඉට පස්සේ කරන්නමොකදද ඊට පස්ස මට පුළුවන් උර්ථයේ මේ ෘර්ථයේ ඔය ගොල්ලු ඇැති තැනක යන්න මයි එකකන රිදිිය මත ඕනම ලක්‍ෂයක කවකට තුළ තියලා ඕලට පුළුවන් මේක කැපෙන ස්ථානයක් ාගන්න ඉට පස්සේ ආපහු එතැනින්ම තියන්න ලමයි එතනිින්ම තියලා මේ පැත්තේ කැපෙන ස්ථානයක් හවාගන්න පුළුවන් ඊ පස්සේ මොකක් දෝගලන්නට කරන්නතු ලෝ එට පස්ස පුළුවන් මේ ලක්ෂ දෙක යාකරන් තකොට ඔගුල දන්න අනිවාරෙන්ම මේ ලක්ෂ දෙක අතර දුර හතයිදශම පහයි සන්ටිමීඩ කිය. එන අපි හතයි දශම පහයි සින්ටිමීට වනු ජයත් නිර්මාණය කරගත්තා. හරි ඉඩවසම ගද කියන්න. ABCAB වල ලම්බ සමච්චේද කියය නිර්මාණය කරන්න එක තමයි ජාය මම්ම එකේ ඒ.AB කියන නම් කරනවා. ලම්බ සමච්චේද කිය නිර්මාණය කරගන්න්ඩුවන. කොහොම තනමයි ලම්බ සමච්චේදකය නිර්මාණය කරගන්න මතක් කරගන්න . දැන් මේ ජායේ ළම්බ සමච්චේද කිය නිර්මාණය කරන්් ඕන තියන්න ඒග. එට පස්සේ ABCABගේ බාගෙට වඩා වැඩි දුරක් ගන්නරි තියන්න ඒගෙන් දුරෙ බාගෙට වඩා වැඩි දුරක් ගන්න අරගන්න මෙහෙෙන් චාපයක් අඳන්න මෙහෙන් චාපයක් අඳන්න දුරවෙෙනස් කරන් දෙපා ති බීග අර චාපය චේදනෙවන ස්ථානය හවායාගන්න ඒ කලින් අදපු චාප කෑලි දෙක චේදනය වන ස්ථාන හොයාග දැංව ගොල්ලට පුුවන් එක යා කර මේ විදිට ඒහි ළම්බ සමචේදක නිර්ාණය කරගැනීම හැකිියව පව තු නිවාරම ුල්ල දන්නවලමයි ජායක ළම්බ සමච්ේදකේ අනිවාරෙන්ම කේන්ද්‍රය හරහා යන්ඩුව ොලො තීරම්ම එකක් ඉගෙනගෙන තියෙනවාේන්ද්‍රය ඕනම ජායක මධද ලක්ෂය සහේන්ද්‍රය යාකරන්න රේකාප ජායට ළම්බයි කියන කාරණය. එතකළ ඒකෙන් ගුල දැනගන්ඩ ඕන ඕනම ජායක ළම්බ සමච්ේදක අනිවාරෙන්ම කේන්ද්‍රය හරහා යන්ඩුව. අපිඒAB වල ලබ සමච්චේදකයක් නිර්මාණය කරගත්තා එඒ උෘුතයේ මහා චාපය චේදනය වන ස්ථානය දැන් බලන්න ලමයි මෙන්න මේක මේ ජාය මගින් මේ උෘතය චාප දෙෙකට බිදන මේක මහද පුතේ මේක මහචාපය මේක සුළු චාපය තුොර මහ චාපය චේදනය වන ස්ථානයක් බලාය බලන්නත් ඕන හරි එන ළමයි මේක අපි තව දික්කරගන්න ඕන තුොර මේක දික්කරගත්තා හම මේ මහාචාපය චේදනවන ස්ථානය තමයි ප කිය කිය දමයා තමයි P Pකාව ඇඳකාවඳන්න බලන්න ළමයි Pකාව Pකා P අභ්‍යන්තර සමච්චේද කියය නිර්මාණය කරගන්න කියලා කියන ලමයි බලන්න PABහි අභ්‍යන්තර කෝන සමච්චේද කියය නිර්මාණය කර ගඩ ඕන. අපි කෝමද කරන්න අපි කෝමද කරන්න පෙටවනේ ගන්න කම කට්ට අපිට ඕන මෙන්න මේ ඕෝනයේ කෝන සමච්චේදකය හරි PAB කෝනේ කෝන සමච්චේදකය. තියන්න ඒගෙන් තියන්න ඒගෙන් අපිහෙම චාපයක් ඇඳගන්නවා කෝන සමච්චේදකේ හොය විදිහ මතක් කරගන්න අප ්ලුවන් PAB කෝන සමච්ේ දෙකේ නිර්මාණය කරගන්න මෙන්න මේ විදියට හරි ඉට පස්ස කියේලමකක්ද පලක්ෂ හරි ප ලක්ෂයේ උෘත්තයට ස්පර්ශකය නිර්මාණය කරගන්න ළමයි උෘර්ත්තයක් මත පිහිටන ලක්ෂයකට ඉස්පර්ෂකයක් නිර්මාණය කරගන්න කෝමද. ඉස්සල් ලම කරඩෝනනි ඒ ලක්ෂය සහ ෘතේ කේන්ද්‍රයේ යා කරන්්ඩෝනේ තැන් මෙතන ප්‍රශ්නයක් නෑනි දැන් මෙන්න කේන්ද්‍රය මෙන්න ලක්ෂය යා කරන්න රේකාව තියන ල. එට පස්සෙමොකද කරන්න ඕනේ අපි ගන්න ඕනේ කවකට්ට කවකට්ට අරගෙන පීගෙන් තියන්්ඩෝන පීගෙන්ක් තියලා කොංමොකද කරන්නලාමයි අපට බුළුවා මෙ මෙහෙමෑද ගන්න ඊට පස්සේ මේ මෙ චේදන ලක්ෂ තියලා ලම්බ සමච්චේදකය හොයාගන්න ින් තිනවා කැමැති දුරක් ගන්නව නේද ස්ස ලක්ෂය ආකරළමයි පී හරහායන් තයට අදින ස් පර්ෂකෙන් නිර්මාණය කරන විදිේ එකේ ලක්ෂය මතතියනො ලමයි කවකටු තුන්ඩ මෙතනින් කපාගන්නවා මෙතනින් කපාගන්නවා ඉට පස්සේ චේදන ලක්‍ෂවලින් සමචචේදකය නිර්මාණය කරග එවිදි අපිට පුළුවන් මේ පී ලක්ෂය හරහායන ස්පර්ෂකය නිර්මාණය කරගන්න නෙද පැටවනේ හරි. ඉට පස්සෙමනවාද කියන්නේ ළමයි හා ඉට පස්ස කියලවා පී ලක්ෂයේ ෘර්තයේ ස්පර්ෂකය නිර්මාණය කර ඉහත්ත හතරවනි කොටසේද ඕෝන සමච්ේදක හම් නිස්ානයඇත් ඕ නද හරිහම් මේ තාව දික් කරන්න මේ තාව දික්කරන්න කේ කියලා ගන්න කිය කියඉ පස්සේ අප අපි කියනවා ලමයි පිේ සමාන්තරයි ඒ බව පෙන්නන්න කියලා නෙද පටවුනේ දැන් මටපුළුවන් කියන්න හොඳර බලන්න ලබයි.කෝනය. මට කියන්න C.ප කේකෝනය කියද. මේක උෘත්ථ ඉස්පාර්ෂකය. උරුත්තයක ලක්ෂයකට අඳු ලබන ස්පර්ෂකය සහ එම ලක්ෂයයි කේන්ද්‍රය යාකරන්න ලේක්‍රේකාවයි මොකද වෙන්නේ. ලම්බ වෙනවා. එනම් මටපුළුවන් කියන්න C කේකෝනය අංශක අනුව අයි කියලා. මොකක්ද හේතුව හේතුව මොකක්ද ලමයි. PKේ කියන්නේ උෘත්ථ ඉස්පාර්ෂකයක් හරි. ලම්බ වෙන වමු කේටද ඒ ස්පර්ෂ ලක්ෂයයි කේන්ද්‍රය යාකරන රේකාවට හරි ඒවගේබල මයි මට පුළුවන් කියන්න බින්න මේ කෝනය හරි මෙන්න මේ කෝනය මෙෙන මේකත් අංශක අනුවයි එත ළමයි ම මේකට මොක් කරරි අකුරක් දාගත් නංකෝ ඕ කියල ලක්ෂය ඕ කිය අකුලක්දා ගන්නම්. මටපුළුවන් කියන්න COBෝනයB කෝනයත් අංශකානූවයි. හේතුව තමයි ළමයි අපි ලම්බ සමච්චේදකයයි නිර්මාණය කරගත් එනේද හේතුව තමයි ලම්බ සමච්චේද කියය නිසා ලම්බ සමච්චේද කියය නිසා දැන් ළමයි මොකද වෙලාතියෙන්නේ දැම් මොද වෙලා යෙන්නේ බලන් දැන් ඔය PKේ කියන රේකාාව් මේකනාං හරි A.AB. කියන රේකාාව මේකනනාම් හරිද දැම් මේ අඳන මේක මේකනාම් අපි දැ මේක අංශක අනුවයි කෙලවා ගත්ත මේක අංශක අනුවයි කෙලවා ගත්තා. ළමයි මේවා මොනකෝනද මිත්‍රකෝන මිත්‍රකෝනවල එකතු අංශක එකසි අසුව වනත් ොකද වෙන්න මේ රේකාදක සමාන්තර වෙනවා. හරි එතකොට මෙයා පීKේ නම් හරි? ල මේ මෙතරන්න පීති එක පKේ මේඒන හරි ම මිනික ට ඩෙමස්ට්‍රේට් කරල පිෙනන මේ එකක වෙන අන්ධි නාශන හැ හරිද එතවට මට පුළුවන් කියන්න ලමයි මේ කාශන හැ හරි එතකොටෝනයෝනය දනBෝනය අංශක දැ මෙවා අනුහ අනුවයින අනුව දන අනුව එකසියාසුවයි එතකොට මිත්‍රකෝනවල එකතුව අංශක එකසි අසුව නිසා මිත්‍රකෝනවල එකතුව අංශක එකසිය අසුව නිසා මට කෙලිම්ම කියන්න පුළුවන් දරුවෝ මොකද මට කෙලිම කියන්න පුළුවන් මට කෙලිම කියන්න පුළුවන් PKේ සමාන්තර වෙනවා කියලා ABC.AB රේකාවට පැහැදිලිද තැහැදිලිද මෙයා අංශකානුවයි? මේ අංශක අනුවයි අරක් තොර මිත්‍රකෝණවල එකතු අංශක එකසියාසූුවයි එන අනිවාරෙන්ම A.AB. සමාන්තර වෙන්න ෝ නපීකේට. ඔය විදිහට මේ ප්‍රශ්නය ඔයගොල්ලොන්ට හදා ගැනීමේ හැකියාව පවතිව නෙද ලවයි පැහැදිරිද හරි. අපි අමුහු ඊ ලග කොට්ටසට බලන්ද. මේ වර සාමාන පිළ විාගේට මෝුණ දෙන සිසුම් සඳහාාව වූ ऑන් онлайнाइන් ප්‍රශ්නපත්‍රපන්තියක් සහ පේපර එක හරිියයටම වෙලාවට ලිය වන ऑන් онлайнाइන් ටाइම क्ලාසි එකක් සෑම සිෙනුසුරාදා දිනකම වත්්‍රී අටයිතිහි සිට දොළයිතිය දක්වා සෑම දිනේකදීම අලුත් ප්‍රශ්නපත්‍රයක් සාකච්චා කමු ලැබේ ගොටයන්න ගොටවෙන්න ඒ මවන ලංකාවී වැඩිමසිසුන් පිරිසක් සාාගීවන ऑන් онлайнाइන් ප්‍රශ්නපත්‍රපන්තියට මෙහවීම ඉංජිනේරූ ශාරම ुෂා දී ඇති රූපයේ ABCD ෘර්ත චතුරශ්්‍රයේ අපිට දීල තියෙන දත්ත ටකක් අපට මොනොවද දීල තියෙන දත්ත බලන්න ළමයිහරි අපට දීල්ල තියෙනවා ABC සමානයි BC කියලා ABC සමානයි BC කියලාඒ වගේම අපිට දීල තියෙනවාCD සමානයි කියලා අය දීල තියෙනවා DDCA කෝනය D ඒකෝනය අංශක එක් කියලත් අපිට දීල දයනවා. හරි බ දී තති රූම ඔබේ පිළිර පත්තරයටට පිට පත් කරගෙන හිත තොරතුරු ඇහි ඇතුළත් කරන්්ඩ උනිු මුලින්ම. ඉට පස්ස කියනවා හිදී උර්තයට අදින ස්පාර්ෂකය Dට නම් හරි මේක තමයි මේ ඩහිදී අඳන ස්පර්ශකය සමාන්තරයි සමාන්තරයි Dට බව පෙන්න්නන්න කියලා කියනවා හරිද පටවුණනි බල. දැන් මේ ඒ රේකාව ඩටීට සමාන්තර බව පෙන්විය යුතුයි. හරි බලට පොඩක් කල්පඩා කරලා. දැන් A සීත්‍රිකෝණයේ මේ පාද දෙක සමාන නිසා. සමදවී පාද ත්‍රිකෝණයක් නේද. එනම්පුොදේ පාද දෙකක් සමාන නම්මොකද වෙන්නේ. ඒවට සම්මුක ඕෝනත් සමානන මයාටි ස්සරයිංගඉන්න ෝන යාටි සරගින්න ෝනයට සමානය. තර මෙයා එක්ස් වෙනවා. ඉට පස් සිලමයි මේ බලන්නක පැටවනේ මටපුළුවන් කියන්න Tීකෝනය මෙන්න මේ කෝනය මේකෝනයට සමානයි කිය මොකක් හේතුව ඒකා අන්තර උරථ කණ්ඩයේ කෝන ස්පර්ෂකයක්නේ ඒකා ස්පර්ෂක පාඩමියෝ ගුලිගෙන ගන්නවා ඒකා අන්තර රථ කණ්ඩේ කෝන නිසා මේ කෝනය මේ කෝනයට සමමානේ එතකොට පැටවුන් හ මොකද වෙන්නේ. හරි මොකද වෙන්නේ. එහනම් මේ බලන්න ඒී රේකාවතිනවා ඩට රේකාවති න මේ ෝනක සමානයි ඒ කාන්තරකෝන සමානයි. එහනම් අපට පුළුවන් කියන්න මේ රේකා දෙක සමාන්තරයි කියලාැ අන්න ි ම ක රගන්න ට ප ස් කොද හන්ේක. අ එක බලන්න ම අක එක සඳහා උත්තරලියන්නයි හදන්නේරි මටපුළුවන් කියන්න මෙහමන ළමයි සමානයි කියල දීල තියනෝ සමානයි අපට මේක දත්තයක් විදිහට දීලා තියනවා ඒක නිසා මටපුළුවන් කියන්න D කෝනය සමානයිකෝනය ඔය කෝන දෙකම අංශක එක් කියලා. එවගේම මටපුළුවන් දැන් කියන්න Tෝනය සමානවෙනවා CAD කෝනය මොකක්ද හේතුව ඒකාන්තර උර්ථ කණ්ඩයේ කෝන කාන්තර කණ්ඩෝන එහම් මට කියන්න පුළුවන්කෝනයත් අංශක එක් වෙනවා එතකොට ළමයි මට දැන් කියන්න පුළුවන් හ Tකෝනය සමාන වෙනවා ෝනයට දෙකමක් නිසා . ඒක නිසා කෙලිම්ම තීර්ර අත්‍රේකාව මෙ තීර අත්‍රරේකාාවෙන් තියෙන ඒකාන්තරකෝන සමාන වනාම අර්රේකා දෙක සමාන්තර වෙනවා. හරි එනම් මඩපුළුුවං කිය කියන්න ඒී සමාන්තරයි හේතුව ඒකාන්තරකෝන සමාන නිසා ඒකාන්තර කෝන සමාන නිසා. මේ ට අපිට පලවිනි ප්‍රශ්නය සොඳ උත්තර ලබා ගැනීම හැක ව පව් හ යි අපි බලමු දෙවෙනිොටස ලමයි දෙවෙනි කොටස බලමු හර අපට දෙවැනි කොටසේ දීලා තියෙනවා BD මගින් ABC සමච්චේද වන බව පෙන්නන්න BD මගින් ABC සමච්චේද වන බව පෙන්න්නන්න ළමයි ම මේ පලවිනි කොටස මකනව ඒක හදන්නහරි හරි මයි බල අපිට දීලතියෙන්නේෙන් Bඩ මගින් ABC සමච්චේදවන බව. එකයැනම් මේයා ෝන සමච්චේදකය බව පෙන්න්නන්නලු ABCවල.හ එහෙනම් ලමයි මෙන්න මේ කෝන දෙක සමානයි කිය පෙන්නුවත් වැඩේ ගොඩනේද.. එහෙනම් මේ කෝන දෙක සමානයි බව පෙන්න්නන්න. අපිට මේ ත්‍රිකෝන දෙක ABC. චිකෝණයයි ABC.BC. ඩී ත්‍රිකෝණයයි අංග සම බව පෙන්නුවනම් වැඩගුරනි. ඇයි මේවා අනරූප කෝණනෙ පුතා? මෙ බ මෙයා යාටාන රූපමයා මෙයා රූපමයා වැඩේ ගොඩ එක නිසා මම කරනෝ මෙෙන් මෙහෙම මම සලකනවා ත්‍රිකෝන B ත්‍රිකෝනය සහ මම සලකනවා ත්‍රිකෝන බට දීලතියනවත් දත්තED සමානයිCD කියලා දත්වය අව දත්වයක් දීලා තියෙනවා ABCAB සමානයි BBC කියලා එකත් දත්තයක් අනත් පාදයඩ එක පොදුපාදයක් එම් මටඩ සමානයි ඒ නිසා මටපුළුවන් කියන්න ත්‍රිකෝන B අංග සම වෙනවා ත්‍රිකෝන BED වලට මොකක්ද පුතා කෙස් එක පාදා පාද තුන්නව සමානයි හරි ඒක නිස්සා මට දැන් කෙලිම්ම කියන්න පුුවන් අනරූපෝන ස අනුරපන්ග සමාලයි පු අංග සමත්‍රිකෝන. එතකොටට මේත්‍රිකෝන දෙක දැන් අංග සමයි මේත්‍රරිිකෝනේ මේ පාදයට ඉස්සරහිගින්න මෙයා මේපාදට සමානෙන් මෙයාටිස්සරයිගඉ න්නමයා එනං ඒවා අනුරූප කෝන අනුරූප ඕෝන ුගල දෙක සමාන වෙනවා එරම් ට පුළුවන් දැන් කියන්න. ABCෝනය AB කෝනය සමාන වෙනවා Dීකෝනයට හේතුව අග සමත්‍රිකෝනවල අනුරූප අග අග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒක නිසා කෙලිම්ම කියන්න පුළුවන් ළමයි B. මගින්, BCD මගින් ABC කෝනය සවච්චේදවේ කියලා පැහැදිලිද පැැදිලිද හරි එන අපි මේ කොට සත් සම්පූර්ණ කරා ළමයි. කියවා යනු උර්තයේ විශ්කම්භයක් බව පෙන්න්නන්න කියලා පැටවටික බල මේ B උෘතයේ ස්පාර්ෂකයක් බව පෙන්න්නන්න කිය කියනවා අග ද අපි දන්න දේවල් මනොවදි දන්නවා සමාන්තරයි හඳ්‍ර බලාගන්නන්නමයි අපි දන්නවදැන් ටට සමාන්තර බවත් දන්නවා ද මෙහමයිඉතල් මෙමි තැන් පෙටවුුණේ දැන් මේ රේකා දෙක සමාන්තර නිසා මෙයා xක් නං මෙන්න තීර අත් රේකාව මෙයා xක් නම් මෙයත් x වෙනවා ළමයි ඩැන් මම මේකෝනේ වයි කියලගන්නන්කු මේ කෝනය වයි නංන්න බලන්නම තනීර ස්සරයගෙන් නෙවයි මෙයා අංග සමයි මෙයා මේ තනර කැන්බී මෙයා අයිසරයගින්ද මෙ මේ ෝනේ හම් ඒ ඕෝන දෙකත් සමානයි ම් මෙයක් වයි එහෙම් ළමයි ඔන්න බලන්න මේක කරන විදිහ කීවනි ප්‍රශ්ද තුන්ගි ප්‍රශ්නය බලා මටපුළුවන් කියන්න ADBකෝනය හොදර බල ADB කෝනය සමානයි Bකෝනය සමානයි වයි හේ තුව තමයි අනුරූප අංග සමානයිනේ අංග සමතරිිකෝනවල අනුරූප අංග සමාන වෙනම අංග සමතරිිකෝණවල එතකට ඔයාලට තේරලමයි මෙන්න මේ කෝනයක් ධන වයිධන වනක් අංශක එකසිය අසූවයි හේතුව සරලකෝනයක් මෙයා සරලකෝනයක් සරලකෝන එනකොට මට එනවා දෙකයි එක් දන දෙකයි වයි සමානයි එකසිය අසූවයි කියලා මතරවන් දෙකක් එළියට ගත්තහම දෙවාරයක් එ දන වයි සමානයි එකසිය අසූ වයි පැත්තම දෙකෙ බදදු හම මටේනවා එක් තන වයි කියන්න එකසි අසූ බදීම දෙක කියන්නේ අංශක අනුන් වයි ලවයි ප්‍රටඩික බලන්ඩුව එහනම් එක්තානවයි අංශක අනුුව අයි බපුතා දමයා ස්පාර්ෂකයක් මම කලනුත් කිව්වා පුතේ ඉස්පාර්ෂකයක් පර් ලක්ෂේදී කේන්ද්‍රයට අඳනු ලබන රේකාවත් එකනෙකට ලම්බ වෙනවා කියලා මොකක්ද ගල දන්නවා අපි ෘර්ථයක හරි අපි දමුහ මේක ස් පර්ෂකයර කිය ස්පර්ෂකය සහ කේන්ද්‍රයයා කරන රේකාව ලම්බයි ළමයි ස් පර්ෂ ලක්ෂය සහ කේන්ද්‍රයා කරන රේකාවයි ස්පර්ෂකයට ලම්බයි රක්ෂ හායායන ස්පර්ෂකයට ලම්බයි එ මෙයා ලම්බ කයි කියල එෙනවා නමයි එහෙක් මටපුළුවන් කියන්න අනි වාරෙන් හෙනම් මතකේන්ද්‍රය පිහිට අන්ඩුවන් මතකේන්ද්‍රියය පිහිට නන ළමයි බ කියන විෂ්කම් එනක් මටපුළුවන් දැන් කියන්න ඒ නිසා ඒනිසා නෙමලිය ඉස්පාර්ෂ ලක්ෂී ස්පර්ෂලක්ෂය හා කේන්ද්‍රය යාකරන රේකාව ස්පර්ෂකයට ළම්බනිසා ස්පර්ෂකයට ළම්බනිසා කේද්‍රය බඩ. මත පිහිටයි කේන්ද්‍රය B මත පිහිටයි එක නිසා මට කැලම්ම කියන්න පුළුවන් B විශ්කම්භයකි කිය. රන්න විදිර ප්‍රශ්ෂ ගැනීමැ බව චටිපුත් අප අමුග ප්‍රශ බ හරි ළම බල දැංකනවා ජලවාඩංගු ඒකාර සිිකෝනාාකාර හරස්ක ඩක් සයිද රජු විස්පාකාර භාජනයක හරස්කඩ වර්ගඵලය හලස් දෙයි सेටිමීට වර්ගර දැන් ළමයි මේක අරය යුණු ගෝල හතක් එම භාජනයේ ගු ජලයේ මුලිමලින්ම ගිල්ලුවාම ජලය උතුරා නොයන අතර ජලමටම එක්්මීටර් ලින් හළ යනව හිලක එ ජලය කලින් අඩංගුුණා අවිතුමු ගෝ මෙ එතර දැම් මේකට ගෝල හතක් දානෝලමයි හරි මේ වගේ හතක් මේක ඇතුළට දානෝ එතුට ජලමටම එක්්වලින් වැඩිුණනා කියල කිය හරි බල. දර ල ේරුම්ගන්න්නන කාර්ණය තමයිලමයි එහනම් මේක හරස්කඩ වර්ගඵලය හතලිස් දෙකයිලමයි ඒනම් හතලිස් දෙක වැඩි කිරීම එච්තමයි ඔය ගෝල හතේ පරිමාව දෙකනමෙනස තිබ්බ ජල පරිමාවට වඩා එකගන තිබ ජල උස මට්ටමට වඩා එච්චුසක් වැඩිවුුණා එහනම් වැඩිවුන පරිමාව තමයි හතලිස් දෙක වැඩි කිරිීමෙච්ච් එනම් ඕක සමාර වෙනවා මොගේටද ගෝල හත පරිමාවට ළමයි එනම් හත වැඩි කිරීම ගෝඩ් ගෝලයක පරිමාවන ගෝලයක පරිමාවක ෝොමද ගන් තුනෙන් හතරයි ෆ ආර් ගනය දැම්තර ආ ඒනේ අරය ඒ නිසා ෆයි ඒ ගණය අග දැන් සුළු කරන්න බලන්න ලම තැන් සුළු කරන්න හරි දැම මෙ එහෙම ඉතා මංගිතනවද පැත්තම හතෙෙන් බෙදෙනව කියලා සමී කරණය දෙ පැත්තම ෙන හේව එක් එකයි හතලස් දෙකට හතේව කියදනමයි හයයිස එඩවස්ස මම හිතනවා සමීකරණය දෙපැත්තම දෙකෙන් බෙදනව කියලා. එතකට මයා දෙකෙන් බෙදන හම තුනයි හතන දෙකෙන් බෙදුන හම දෙකයි. එතකොට මට එනවා තුනයි සමානයි දෙයි ෆ ඒ ගනය කියලා මෙමනිි තියන්නේ එකටමට ඒ ගනය තමයි උක්ත කරගන්න ඕන එම් ඒ ගණය උක්ත කර ගන්න නම් මේ කරදර කවුද මේතුන කරදරයි මේ දෙකරදරයි ෆයි කරදරයි හම් පැත්ත මේකින් වැඩි කරනර එම් සමක කරණ අනිිපත් එක වැඩිරන්න එතකට මෙනවා සුළුවෙනවා මට එනවා ඒ ගනය සමානයි නම අයි්පෙ දීම දෙයි ෆයිය තවදමඉබස් කියනවා එච්ල අගය වර්ගමූල තිස්සකයි දශම එකයි හත ලෙස දී ඇත ෆයිහිගේ තුනයි දර්ශම එකයි හර ලෙස ගෙන ලගුගණක වගු භාවිතයෙන් ඒ ගණයේෙහි ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා එනයින් ඒ සොයන්න කියලා බල ලගු ගනක ගානක් එන අපිට ඒ ගණය සඳහාපිට ආදේශ කරන්න පුළුවන් ඒ ගනය සමානයි නමේ වැඩිකිරීම යි වර්ගමූල තිස් එකයි දශම එකයි හතයි කියලා ගන්න කිය කිය නොයි ගොල්ලු බෙදීම දෙක වැඩිකිරීම තුොනයි දර්ශම එකයි හතරයි ළමයි දෙපැත්තරම ලගුදාන්නතකොට තුර එල්G ඒ ගණය සමානයි Lල්Gී මෙයා කියලේ නවා බල දැ මට පුළන් ඕන්න මේ දෙන්න සළු කරන්න මෙතන හතරයි දර්ශම පහයි එතකොට දම් මේ අපි පුළුවන් මේක මේ විදිීර සුළ කරගණන ඒද ගුණතියක් තියෙනකොට ලගුගනකවල එකතුවා ලබයි දැ මෙතන තිස් එකයි දර්ශම එකයි හතයි මෙයාගේ භාගවන බලයනි ඔගොල දන්න බාග බලය බානන්න පුළුවන් කෙරවන් එක ඉලගේෙ ස්ටප්කෙන් කරන්නා එල්G. තුනයිදර්ශම එකයි හතරයි. ඉ වස්සේ නැ මෙන එල්Gී හතරයි දශම පාහියි දාන මේ බලය බානන්න පපළුව අඟුගළ දන්නවා ලගුගක නීති අත්තේ. හරි වස ලගුණන ගයන් ගන්න ලමයි එල්Gී හතර දශම පායික්කයට බින්දුයි දර්ශම හයයි පාහි තුනයි දෙකයි අදන භාගය වැඩි කිරීම ඔගොන්ටේ මේක එකයි දශම හතරයි නමයයි තුනයි අටයි කියල රේන බිදුුවයිදර්ශම හතරයි නමයැයි හයැයි නමය හඩික සුළු කරන්න ඇදරවාල් එල්G ඒ ගනයේ බිදුුයිදශම නමයයි බිඳුවයි තුනයි දෙක කිය දරවාල් ඒ ගණය ඔොහන්න පුළුවන් මෙන්න මේගේ ඇන්ටි ලොග් අගේ ලබා ගැනීමේ තොන ලට අටයි දශම බින්ඳුවයි බිඳුුවයි දෙක කියලා එන ළමයි මේක ආසන්නව වැටැවූ හාමවාල්ට ඒ ගණය අටයි කියල ගන්න පුළුවන් සන්තිමීට වලින්ින් එ සම් ගනය එනං වලට ඒ හෝ යන්න පුළුවන් අට කියන්න මොකේ ගනයද දෙකේ ගනය දර ො මේ ්‍රශ් තර ගීම හැකව කව රොගොල හරි සුළු කරන්නවුවන් තර ලග ගනක නීති පිබඳු ගොල දැනග ඉන්දුව හරි මේ බලයක් ති නකොට බාලම නම ඉදිදර සොළු කරන්න පුළුවවා ගුණතයක් තියනකොට එකතුවක් බෙදී මක් තියන කොට අඩු කිරීමක් ලගුගනක නීති මේ අබිලිබන්ද හොඳ දැනුමක්තියන්න වශ්‍යයි හරි බලන්න ලවයි ඒළඟ ප්‍රශ්නය රේ දැක්වෙන්නේ ABCED සමාන්තරාශ්වයකි ಈ යනු රූපයේ දැක්වෙන පරිදි CDED මත පෙහිටන ලක්ෂයකි තබද DF සමානයි CEE කොබලට DF මෙන්න DF මෙන්නCEE C ස්තෙක් දිික්රඇති අතර දික්කල AD රේකාත් දික්කල AAD රේකාවත් F හරහා යන ABCED රේකාවට සමාන්තරව ඇදිී. ේ දැක්වවෙන්නේ ED සමාන්ත රාශ්්‍රයකි ළමයි එනඟ AB සමාන්තරයිCD බව අපි දාගණ්ඩුවනරි දිික්ල ත් F හරහා ABC රකාවට සමාන්තරභ F හරහා රකාවට සමාන්තරව ඇදි රේකාවත් දික්කල විට B රේකාවට පිළිවෙලින් GHH හිරි හමුුවේ ම හොල හොදර කියවලා ඉස්සලම දත් ික දගන්න නුන්ලමහ. හොඳර කියවන්න සමමාන්තරාශ්යක් බව අපි දන්නන් එම්ම. ඉඩවස්ස E අනු රපේ පරිදි CD ම පට ලක්ෂයකි සමඒ වන පරිදි හරි හොදර කියවන්න ලමයි එර DF සමානයිE වන පරිදි CD රේකාවCD රේකාව CD රේකාව Fතෙක් දික්කර ඇති අතර දික්කල A රේකාව රි හොදර බ. දික්කල AED රේකාවත් F හරහා F හරහාED රේකාවට සමාන්තරව ඇදි රේකාවත් දික්කල ජීසා එච්වලද හමුවේගලකිනයි ගැන මේ දෙන්න සමාන්තරයි ඉටවස්ස අපිට කියන්න කියනව නමයි ABCF ත්‍රිකෝණය සහ B. ඊ ත්‍රිකෝන අංග සමබව බල හරි ළමයි බලන් දැංව මේ ත්‍රිකෝන එකක අංග සමබව පෙන්න්න කිය කියීන ලමයි බලන්න මගේ කොටොස් කරන හ දැන් මොනත්‍රිකෝන දෙකද ළමයි FF එන මම සලකනවා ත්‍රිකෝන F සහ ත්‍රිකෝන BCEE BCEE හරි හරි බලන්න අපිට දත්වයක් දීලතිනෝ F අපට දීලතිනෝ දත්තයක් FD සමානයිEC කියලා එක මටපුළුවන් කියන්න දත්තය ඉට පස්ලමයි දෑ අපට දීලතිනව ABC සමාන්තරාශ්‍රයක් කියල සමාන්තරාශ්‍රයක සම්මුගපාද සමාන නිසා මඩපුළුවන් කියන්න සමානයි BC කියලා රි හේතුව තමයි සමාන්තරාශ්ත්‍රයක සම්මුඛ පාද හරි එතකොට මේ දෙන්නත් සමානයි ලමයි හරි ඉට පස්සේ මටපුළුවන් කියන්න මේ ඕෝනය මේකෝනයට සමානයි කියලා ඇයිඒ එවා අනුරූපකෝන මේ මෙ දෙන්න සමාන්තරයින් ලමයි එහෙන මටපුළුවන් කියන්න Fඩඒකෝනය සමානයි ECB කෝණය කියලා ඒතුව මොදලබයි. අනුරූපකෝන මොන අනුරූපකෝනද සමාන්තර රේකා දෙහෙක අනුරූපකෝන. ඒක නිසා මට දැං පුළුවන් කියන්න කෙලිම්ම අන්තර්ගත කෝනෙකයි පාද දෙකයි සමාන වෙනවාන පාදෙකුයි අන්ර්ගත ඕෝනක සමාර නන්ත්‍රිකෝන දෙෙහික. ඒත්‍රරිකෝනක අංග සමවින්න මොන කේක යට තිෙදලමයි රි එ මට කෙලින්ම්ම කියන්න පුළුවන් AF ත්‍රිකෝනය? අඟ සමවෙනවා Bඊතරිකෝනයට හේතුව පාෝපා පාෝපා අවස්ථාව යටත්තේ පැහැදිලිරි ඉට පස්සෙමනොවද කියන්නේ අපට කියන්නලුABEF A සමාන්තරශ් වීමට හේතු ලක්වන්න කියල කියන සමාන්තරශ්වීමටත් ඒ වගේ වර්ග පල සමාන වීමට හේතු හරි අපි ස්සලම හොයාගම්මු ABEF මෙ බලන්න ABEF සමාන්තරාශ්්‍රයක් බෞප්පු කරලෙන් හරි ද අපි දන්නවා මේවල සම්මුඛ පාද දෙක සමාන්තරයි. බටපුළුවන් කියන ABCAB සමාන්තරයි FE හැබැයිමික සමාන්තරාෂ්්‍රයක් කියතාම කියන්න බෑ. සමාන්තරාෂ්්‍රයක් වෙන්න නං අවශ්‍යතාාවනාද සම්මුඛපාද සමානහා සමාන්තර වෙන්දෝ. එන මම කෝමාරි ඔප්පු කරගත්තොත් ABCAB සමමානයි FE කියලා වැඩේ ගොඩ. යි එක ොඩක් එහ පැත්ති කරනු හරි බෝඩ එකගේ පොඩි මනේජ් කරග කරණ ලමයි හරි බටපුළුවන් කියන්න හොදරායි හොඳරාග ද අපිට දීල තියනවා අගන් F සමානයි ඊ කියල කොහමත් දත්වයක දීලා තියනවාරි එදකට මම අගන්න මං එඩටයි ම දෙ පැත්තරම එකතු කරනවා දෙපැත්තරම එකතු කරනවාE එතකට මට නවා මෙතනනවා F එරඊඩE එකතු කරපුවා මට එනවා එදකොට ළමයි මම දන්නවා Cඩ සමානයි ABCAB කියලා මොකදේ ABCඩ සමාන්තරාෂ්්‍රයක් නිසා ABC සමාන්ත රාෂ්්‍රයක් නිසා මම් එක දන් ඒක නිසා මටපුලුවන් කියන්න F සමානයි ABCAB කියලා ප්‍රත්්‍යයක්ක්ෂමලි අන්න පුතා FFI සමාන වෙනවා ABCABටඒවගේම Fෆ සමාන්තර වෙනවා ABCAB චතුරශ්්‍රයක සම්මුඛ පාති දෙකක් සම්මානහා සමාන්තරනං ඒ චතුරශ්්‍රය සමාන්තරාශ්්‍රයක් එ වගේ අපි දන්නවා සමාන්තරයි AB බවත් ඒක නිසා මට පුළුවන් කියන්න සමාන්තරාශ්්‍රයක්ය හරදලම් පස්සමොකක්ද කියන්නේ ඉපස්ස කියන්න AGF දැන් මෙයා සමාන්තරාශ්්‍රයක් කියනම් මලපුළුවන් කියන්න න්න මේවා සමාන්තරයිස් A බල සමාන්තරාශ්වයක් වෙන්න හීතු තේ දැන් අපට නිකම් මේ නනේ දමයි සමාන්තරයිH කිය තියවා F සමාන්තරයි AG සම්බුකපාද සමාන්තරවන ජතුරාෂ්්‍රයක්ත් මොකක්ද සමාන්තරාශ්යක් කෙළිම මඩදැන් කියන්න පුුවන් මෙම ොඩක් පොඩි කර ගන්නවා සමාන්තරයි G වෝ මොකද්ද හේතුව ඇයිලමයි ABCABEF සමාන්තරාශ්්‍රයක් කිය ලිදැන් ඔප්පු කරගත්තමි ABCABEF සමාන්තරාශ්්‍රයක් නිසා ඒවාගේම අපට දිල්ල තියෙනවා කියඒ සමන්තරයි FH කියල එක අපට දත්තේ මුළලින්ම දුන්නා පුතේ සම්මුඛපාද සමාන්තර චතුරාශ්්‍රයක්නවාද සමාන්තරාෂ්ත්‍ර වෙනෝ එනම් මඩපුලු අං කිය කියන්න A සමාන්තරාශ්්‍රයකි හර දෙලමයි ඒ වගේ වර්ගපල සමාන වෙන වර්ග බල සමානවෙන් හේතු දක්වන්නත් ඕනේ බල ඒ පුදේ බල මේ සමාන්තරාශ්්‍ර දෙක මොකත්ද එක්ම සමාන්තරරේකා යුගලය සහ එකම ආධාරකය තියන සමාන්තරාශ් දෙේක වර්ගඵලයමකද වෙන්නේ සමාලයි නේද ලවයි තවගොල ඉගරිගෙන තියනවා සරලව මම කිවෝත් හරි එකම සමාන්තර රේකා යුගලය අතර පවතින්න එකම ආධාරකය තියන සමමාත රාශ් මොද වෙන්න එගනිසා අටදැන් කෙළින්මු ගැන පුළවා මේ සමාන්තරාශ්්‍රයේ වර්ගඵලය සමාන වෙනවා මේ සමාන්තරාශ්්‍රයේ වර්ගඵලයට නිකල්ලිවඩබෑ හහිතුලියන් වුන ලියන් මොකක් දහිේතුවF එක ආධාරකයF එකම ආධාරකය සහ එකම සමාන්තර ේ යුගලයක් පිට ලියන්න ෙනමයි සමාන්තරයි එක සමාන්තර රකායුගලය එක සමාන්තර රේකායුගලය අතර පිහිටන නිසා මෙන්නම මේ දිරුවගොල්ලට මේ ප්‍රශ්යට උත්තරලවීමේ හැකවති හරි ලම අපි බලමු දොළොස්වැනි ප්‍රශ්නය හරි බලෙන්රප සටහ ඇැවුරෙන් තමයි මේ ප්‍රශ්න හදන්නේ හරිඇ බලමු එක්තර ප්‍රදේශක නිවෙ හැක් ඇසුරෙන් කෑම කිසීම සහ දරගෑස් විදුරිය පාවිච්ි කිීම සබඳ ඇස්කර ගත්ත තොතුරු නිරෝපනය කිරීම සඳහා අසම්පූර්ණ වෙන් රූප ස්ටානක් ඇගලදී නවා හ ෙතුර මේ කියනවා මයි ඒවර සාමාන පිළවි ාගේට මෝුණ දෙන සිසුම් සඳාවූ อน онлайнाइ ප්‍රශ්නපත්‍රපන්තියක් සහ पේප එක හරියටම වෙලාාවට ලිය වන ऑන් онлайнाइන් ටाइම क्ලාසි එකක් සෑම සनුසුරතා දිනකම වත්්‍රී අටයිතිහි සිට දොලායිතිය දක්වා සෑම දිනකදීම අලුත් ප්‍රශ්නපත්‍රයක් සාකචඡා මමුලැබේ ගොඩයන්න ගොඩවෙන්න ඒ මවන ලංකාවිී වැඩිම සිසුන් පිරිසත් සාभाග වන ऑන් онлайнाइ ප්‍රශ්නපත්‍රපන්තියට මෙවීම इංजीිනේ වූ විශාර दुशाා දුලිය පාවිච්චිරන සසිලුමනිවේස් තරහා ගෑස් දෙවර්ගේම පාවිච්චි කරු. දැල්ලමයි මේ ඔවලහිතන් මේ ඒ කියයන්න ඉඩමක් කියලා ඒගේ ඉඩම මෙන්න මෙන්න බීග ඉඩම ඔය ඉඩම් දෙෙක් වෙන්න සීගේයිරුම් ත්‍රොහය සීගගේටම ඒගේ ඇතුලෙත්තින්න බීග ඊඩ මැට්ලෙ ඉන්න. එහන ඕොගොල විතට තේරුගන්න පුලුවන් එහනං ලමයි සී කියයන්න මොකක්ද එනම් සීවලින් ගක්වන්නේ විදුලිය පාවිත කරන නිවෙස්. මොකද ඇයියේ दिया पपाविची करना ल नि तरह गैस देवार्ගේ पविची करना बी मद देख गैस भावित करना निवेस ලයි දර විදුලියයාහා ගේෑසන තුනෙන් එකක්වත් පාවිත නොකරන නිව සංඛ්‍යාව පහයි මතදින් පහදැෙන්වා.හ රවස දර පාවි කරන නිව සංක්‍යාව විය අතරනි දර පාවිචිරන සම්පූර් නිවසං්‍යාව වි්‍යාතරයි. ගෑස් භාවිත කරන නිව සංඛ්‍යාව හතලි සටයි. වන හතලි සට. ගෑස් පමණක් පාවිච්චි කරන නිවෙ සංඛ්‍යාව කියද කියහා. බ ගෑස් පමණක් පාවිච්චි කරන නිව සංඛ්‍යාව තමයි මේ. මේ කෑල්ලෙ ඉන්නේ එතකොට ළමයි හොදර තේරුම්ගන්න හැට එනම් මේ රවම ඇතුළෙ ඉන්නේ අපේ ගහන්න මේ එක්කීද කියලා හගන්න ආගන්න නොතර එතකොට මට හොයන්න පුළුවන්ෑ අමනක් භාවිත කරන කට්ටිය කොමදහන් හොදර බලන්න ඉඩම් මම ගල එක ඉඩම් සංකල්පයෙන් තේරුග මං හැටැන් අඩු කරන පහක් ැන මේ එලිය ඉන්න පහඩු වෙනවා මේ පහහරි ඉඩ පස්සේ විසි අතර කියන්න මෙ රහ ැතුල ඉන්නවා ඔක්කොම එහෙනම් මෙහෙම හිතන්න මේ රව්මයි රව්මධන එක් ධන පහසමානයි හැටයි මේ රව්මේ විසි හතරක් ඉන්නවා එතකොට මේක විසි විසිහතර දන්න එක් ධන පහසමානයි හැටයි තෙරුම් ගන්න විසිහතර දන එක් ධන පහසමානයි හැටයි හැටරීන වි හතර දන පාගන හැටරීන විසිනාමය අපනිා තිස්සගයිය දරහා ගෑසන දෙවර්ගේම පාවිච්චි කරන නිවසංකයාව කීද කිය හ පු බලන් දරහා ගෑසෑන දෙවර්ගේම පාවිචි කරන නිවසංක්‍යාව කියද කියරහනවා හරි ද අපි හවාගත්ත මේක තිස්සෙ එකයි බලන්න මේකෑල තිසකයි කිය හවා ගත්තා හරි එතුකට දත්ත බල විසිහතර හතලිසට පහ මේක විසිහත්තරයි මේක හතලිස් අටයි මේ පහයි හරි කොට මේ දරයි ගෑසුයි පවිචි කරන දෙවරගේ පාචි කරන නිවසන්කයවතම පි හන්න මයි බල මේ හතලිසට හැදෙන්නේ තිස්සෙක දන මේ ගෑල්ලන්නේ නේද.මඩම දාන තිස්සකක් නේද හතලිසට හැද. එහෙනම් මඩමෙන් නේද ලමයි එන්නේ බීඒ සහ බීගේ චේදන කුලකේ. හරි එහනම් මට මේක හොයන්න පුළුවන් කොමද හතලිස් අටෙන් තිස්සෙකක් අඩු කරලා. ර මටයවා දා හතයි මේ ඇතුළේ ඉන්න දා හතයි හරි යි දාහතදාන තිස්සක තමයි හඳලි ට වේ හරි හතරවිනිග බල විදුලිය භාවිත කරන නිවසංඛ්‍යාව දර පමණක් පාවි්චි කරන නිවෙසංඛ්‍යාවට සමාන වය කියලා කියනෙන හරි අපිස් සල්ලම අපේ දත්තඩික ලකුණු කරග නිමුලමයි දත්තඩික ලකු කරග නිමු. දුිය ාත කරන නිවසංඛ්‍යාව දර පමණක් පාවිචි කරන නිවසංඛ්‍යාවට සමාන වේ විදුලිය පාච්චි කරන නිවෙසංඛ්‍යාව මේතනි විදුලිය පාච්ිරන නිවසංක්‍යාව දර පමණක් පාවිච්චි කරන නිවෙසංඛ්‍යාවට සමානවේ කිය කියල්. හර එතුර දර පමණක් පාවිච්ි කරන කටේ දම මෙතන ඉන්න කියදලමයි මේ විසි හතර හැදන්නේ දා හතම ඩමයි මේක යතු වෙලා එහනම් විසි හතරෙන් දා හතක් අඩු කරන්න. තට අපටන හතයි කියලා එම් මෙතන තමයි හතයිඉන්නේ දර පමණක් පාවිචි කරන සංඛ්‍යාව. එහනම් තේරුන් ගන්න එනං සීගේ ඉන්නෙ හතයි ඉදුලේ පමණක් පාවිච්චි කරන්න හයි. එහනම් දරහා ගෑස්සෑන දෙවර්ගේ පමණක් පාවිච්චි කරන කට්ටිය කියද. මේ දාහතහැදන්න මේඩ මෙනුයි මඩමෙනුව එකතු වෙලා එහං වලට තේරෙන් නොනනි දැයයි කිය දැක්තෙරවා. පැදිත වෙන්රූප සටහන නි නිරූපණය කරන්න ප්‍රදේශය අඳරු කරල පෙන්නන්න කියලත් කියනෝ එනම් මේ ප්‍රදේශය පැහැදිද එනම් අපිට පුලුවන් කියන්න ළමයි මෙහෙම නිව සංඛ්‍යාව කියලලම හතයි. අපේ කහමද ගත්තේ අපි එක ගත්තේ විසි හතරෙන් දදා හතක් කඩු කරලා මේ විදි ඔගලනු මේකල පිරිිතුරු සපී හැකියාවව පවති ඔනොේ විදිර මේ ගාන හදන්න පුලන් ලමයි එතිං ළමයි මේ විදිහට මෝ ගොල්ලුත්තෙක්ක අද දෙදදාස්ේ. විසි දෙක ලෙවල් ප්‍රශපතවයේ දෙවැනි කොටසේ බී කොටස සාකච්ඡා කර ඉවර කරනවාන් මේ සමගින් ඔයගොල්ලොන්ට දෙදස් විසි දෙක සම්පූර් ප්‍රශපත්‍රයේ සාකච්ඡා කරලා ඉවරවවා හෙර අපි ලබනු සතේ හම්බෙ වූ දෙෙදස් විසිේ එකක පලවෙනි ්‍රශ්පත්‍රේ ඒ ොට සත් එක් ලන්කාවටම ඔන් Onlineයින් ගනිතය ඉංජිනේරු විශාරම දුෂාන් නවේ දහය එකකොල්හශුවනි සඳහා නව පන්තියාරම්භය අමාරුයි කියන ගනිතය ලේසිව විදියට කියල දෙෙන ඔන් Onlineයින් ගනිත පන්තියට දැන් දිවනි ඕනෑම සිසුවෙකුට සහභාගීවිය හැක පන්තිීට සභාගීීමට තිරේ තිස්වන දුරකථන අංකේට ඔපගේ නම ශ්‍රේණිය වටසැප් කරන්න උපේ හන ලස්සනට පාට කරන්න අපි සූතා නම් තිවෙේනිී වැඩිම සිසුන් ප්‍රමාණයක් සභාගීවන ඔොන් Onlineයින් ගනිත පන්තිය İnjinero işaremi düşen